සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වූ කුසලකාමී පිංතුනි අද දවසේදී බොහෝම උවමනාවෙන් කැමැත්තෙන් ප්‍රඥා නාලිකාව හරහා බොහෝ බුදු ජනතාවට සේම ලෝවාසී ඕනෑම පිංවතෙකුට පිංවතියෙකුට දූ දරුවන්ට ධර්මඥානේ වැඩිත්වා කියන පින්සාර සිතිවිල්ලෙන් යුත්තව නන්දා ලියනගම මෞතුමිය ඇතුළු පවුලේ දූ දරු සදහැවත් පිංවතුන්ගේ දායකත්වයෙන් 2024 වර්ෂයේ අප්‍රේල් මාසේ 24 වන දින 84 වන ජන්මදිනයේ සමරන නන්දා ලියනගම මෞතුමියට සෙත් නිරෝගී භාවයේ සූපත් භාවයේ වෙනුවෙන් ආශිර්වාදයන් සිද්ධ කරන්නට ඒ වගේම සත්‍යනාත් ලියනගම පියතුමාණන් ඇතුළු නමින් මිය ගියපු ඥාතිවරුන්ට හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම ලිනුක් සනුදය නෙවන් එසානා සිතුම් දියන දරු දැරි මුණුපුරු මිනිපිරියන්ගේ මේ වසරේ පැවැත්වෙන විභාග කටයුතු වෙනුවෙන් ආශිර්වාද පිණිසත් ඒ වගේම ශේහාන් චේනායා අනුකි යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත් ඒ වගේම සුලාරි අනුෂා ශිරාන් අසාද් සපූජිත දියණිවරු සහ බෑණවරු ඒ හැම දිනාටම නිරෝගී භව පිණිසත් 21 වෙනි දින චම්මදිනයේ සැමරු සුනීත මෞතුමියට ආශිර්වාද පිණිසත් දේශකයන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ඊතා ඉක්මම් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ වෙනුවෙන් මේ සියලු කුසලයෝ හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ සපුරනවා. අද මේ පිංතුන්ට ධර්මානුශාසනාව වෙනුවෙන් අපි යොදාගත්තේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වෙන සූත්‍ර ධර්මයක්. ඉතාම කෙටි සූත්‍රයක්. මේ සූත්‍රයේ නම මල සූත්‍රය. මල සූත්‍රය. දැන් මල කියලා කියනකොටම අපිට මතක් වෙන බොහෝ දේවල් තියෙනවානේ. මල කිව්වම අපි මේ මොහොතකට කලින් බුදුරජාණන් වහන්සේට පූජා කරපු පුෂ්පයන් මතක් වෙන්නත් පුළුවන්. මල. ඊට අනතුරුව මල හැටියට අසුචිත් මතක් වෙන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. පළකලට මල විකාර කියලා කියන අවස්ථා තියෙනවා. මල කියන මුල් පදයේ සහිතව. එතකොට මේ මල කියන එකේ මෙතෙන්දී අදහස් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ අපි කියන මලකඩනේ. මලකඩ. ඒ වගේ අපවිත්‍ර ඊළඟට ප්‍රයෝජනෙට ගත නොහැකි තත්වයට යම් පත්වීමකට යමක් පත්වෙනවා නම් පුද්ගලයෙක් දෙයක් ඒ අර්ථයෙන් තමයි මේ මල කියන අර්ථය එන්නේ.
එතකොට මල සූත්‍රෙහි බුදුරජාණන් වහන්සේ කාරණා අටක් සිහි කැඳවනවා අපිට. මල බැන්දොත් ඒ කාරණාට සම්බන්ධයෙන් හානිකර තත්ත්වයක් තියෙනවා කියලා. සමේ කාරණා අටම අටක නිපාතය කිව්වේ එකයි, කාරණා අටක් සඳහන් වෙන නිසා. මල නොබැදී ඉඳීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. නැතම් කුණු වෙන්න නැතුව, විනාශ වෙන්න නැතුව, අගතියකට පත්වෙන්න නැතුව, සුවදායකව ජීවත්වීම වෙනුවෙන් බුදුහාරුන්ගේ ඉගැන්වීම් ක්‍රම අටක් කාල වේලාව අනුව අපි ඉගෙන ගන්නටයි සූදානම් වෙන්නේ. අට්ඨමානි භික්ඛවේ මලානි කතමානි අට්ඨ. මහණෙනි, මල අටක් තියෙනවා. කතමානි අට්ඨ, මොකද්ද ඒ අට කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. අසජ්ජාය මලා භික්ඛවේ මන්තා. මන්තා කිව්වට පස්සේ මතක් වෙන්න ඕනේ අපිට, අපි කියන මන්ත්‍රණය කරනවා කියලා. ආමන්ත්‍රණය නැත්තම් මන්ත්‍රණ සභාව කියලා අපි අහලා තියෙන, කතා කරන තැන මන්ත්‍රණ සභාව, ඒ අර්ථය. මන්ත්‍ර කිව්වම අපි යන්ත්‍ර මන්ත්‍ර, ඒ අර්ථය නෙවෙයි මෙතන තියෙන්නේ. හරි, යම් කිසි කෙනෙකු දහම් අධ්‍යාපනය අතහරිනවා නම් එයා මල බැඳ කෙනෙක් බවට පත් වෙනවා කියන එක තමයි මේක සරලම අදහස. නිතරම දහම් කාරණා මනසට යොමු කරගන්න ඕනේ. මොකද නිවන් දකින කරුණේදී ප්‍රධාන වශයෙන් බලපාන කාරණා දෙකක් ගැන බුද්ධ දේශනාවෙහි තියෙනවා. එක තමන් තුලින් හදා ගන්න ඕනේ එකක්. මොකක්ද ඒකට කියන්නේ? යෝනිසෝ මනසිකාරය. අනික බාහිරයෙන් පැමිණෙන්න ඕනේ එකක්. ඒකට කියන්නේ පරතෝ ගෝසප් ප්‍රත්‍ය කියලා. පරස්සෝ ගෝසප් ප්‍රත්‍ය කියන්නේ පිටින් දහම් කරුණු ඇහෙන එකත්, ඇහෙන දහම් කරුණු යෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් දරා ගැනීමත් කියන මේ දෙකරුණෙන් තමයි දහම අවබෝධ වෙන්නේ. එතකොට අපිට තේරෙන්න ඕනේ දහම් කරණක් සම්බන්ධයෙන් මනස පුහුණු කරන්නේ නැත්තම් නිතර අපි මල බැඳෙනවා. කෙලෙස් හටගෙන විවිධාකාර කෙලෙස් නිසා අපි අයාල යන තත්ත්වයට පත් වෙන්න පුළුවන් සිත. බුද්ධ දේශනාවෙහි තියෙනවා, මහණෙනි, සත්වයන් ගේ ගමන් මාර්ගයේ වැටි තියෙන අපාය හරහා කියලා. අපි පියවර වැඩිපුරම තියන්නේ අපාය පැත්තේ. අපායවල් 136ක් තියෙනවා. ඇයි මේක මෙහෙම කියන්නේ? නිතරම අපිට කුසල සිතිවිලිද පහළ වෙන්නේ? අපි කවුරුත් දන්නවා කුසල හිතිවිලි නෙවෙයි. එක්කෝ තරහක් නේ, එක්කෝ රාගයක්, නැත්තම් ලෝභයක්, නැත්තම් ද්වේෂයක්, නැත්තම් මොකක් හරි පරිගැනීමේ චෛතසිකයක් නේ. අපිට ඇති වෙච්ච චෛතසික හිතිවිලි අපි ක්‍රියාවෙහි යෙදුවා නම් අපි මෙතන නැහැ නේ. අපිත් නැහැ, අපි වටා ඉන්න අයත් නැහැ. ඒ තරමට චිත්තාවේග බලවත්. හිතට ඇති වෙන සිතිවිලි තම බලවත්නේ. ඒ එන සිතිවිලි අපි බොහොම අමාරු වෙන්නේ කන්ට්‍රෝල් කරගෙන තියාගෙන ඉන්නේ. හැබැයි පෙලක් වෙලාවට කන්ට්‍රෝල් කරගෙන තියාගෙන හිටියා පෙලක් අවස්ථාවන්වලදී එළියට එනවානේ. දහම් කාරණා යම් කෙනෙකු අධ්‍යයනය කරලා එය දරාගෙන හිටියොත්, නිතර නිතර දහම් පුහුණු වුණොතින් එයා වැරදි වැඩ කරන්න තියෙන ඉඩ අවම කරගන්නවා. අපාය බය තියෙනවනේ යාට. හැබැයි බුදුදහම කියන්නේ අපාය පෙන්නලා බය ඇති කරන එකක් නෙවෙයි. මිනිසුන්ට ඇත්ත වටහා දීම තමයි මෙතෙන්දී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා යම් කෙනෙකු අසජ්ජාය මලා භික්කවේ මන්තා ධර්මය, මෙතෙන්දී ඇත්තටම ධර්මයම තමයි අරගෙන තියෙන්නේ, දහම් කරුණු මනසට නිතර නිතර පුහුණු කරන්නේ නැත්තම් එයා මල බැඳිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එයා පව් වලට අතවනවන ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එයා සසරට අවශ්‍ය කරන කාරණා සම්පාදනය කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට මේක දෙආකාරයෙන් ගත්තොත් දරුවන්ටනේ, තමන්ගේ අධ්‍යාපනය පිළිබඳව නැවත උත්සාහයක් වැඩි වෙයි නැත්තම් නේ, ඉගෙන ගන්න දේවල් ආයේ ආයේ පරිශීලනය කරේ ගත්තේ නැත්තම් අමතක වෙලා යනවා.
ගොඩක් ළමයි ඉතින් මෙතන මේ ඉගෙන ගන්න ළමයි ඉන්නවා සේම් දැන් මේ වසරේ අධ්‍යාපනිකව ඉගෙනගෙන විභාගවලට පිණී සිටින ළමයි ඉන්නවනේ නේ ඒවා අවසන් සතියේ නම් පාඩම් කරන්න තියාගන්නේ නේ අවසන් සතිය පාඩම් කරන්න තියාගත්තොත් කැපැසිටි එක මදි වෙනවා ඔළුව ඇතුලේ. ඉතම් කුඩා කාලයක්නේ තියෙන්නේ නේ. අද ඉගෙන ගන්න එක නැවත වතාවක්. නැවත නැවත අපි කියන්නේ ඒකට භාවිතා බහුලී කතා කියලා බණ පුතේනේ. භාවිතා කරනවා නැවත නැවත. නැවත නැවත භාවිතා කිරීම ඇතුලේ ඒක අපේ කොටසක් බවට පත් කරගන්න පුළුවන්. ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නයක් තමයි බොහෝ අධ්‍යාපනික දේවල් වලින් ප්‍රායෝගික පුහුණුතාවයට අධ්‍යාපනයේ බාධාවක් වෙලා තියෙනවා. හරියට ගත්තොත් ඉගෙන ගන්නවා සබ්ජෙක්ට් හැබැයි ප්‍රායෝගික ජීවිතයේදී කිසිදු වැඩක් නැහැ නේ. සමහර වෙලාවට සමහරව රසවල් කරනවා. හැබැයි එයා අරන් තියෙන උපාධිය වෙන එකක්. උපාධියට අනුව නෙමෙයි රසව කරන්නේ. මොකද හේතුව? ඒකට හේතුව ඔහුගේ කුසලතාවයට අනුව නෙවෙයි ඔහුට අදාළ උපාධිය ගන්න වෙලා සිද්ධ වෙලා තියෙන්නේ නේ තියෙන තත්ත්වය. එනිසා මෙතෙන්දි ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පිළිබඳවත් අධ්‍යයනයේ පිළිබඳවත් මොකද බුදුහාරෝ පහළ වෙච්ච යුගයේ ඉඳන් ලංකාවේ ඔය වලගම්බා රාජ්‍ය සමයේ දක්වාම දහම් පොත්පත්වල ලීවිලා තිබුණේ නැහනේ නේ. ධර්මය මුවින් මුව තමයි සංඝහන්සේලා පවත්වාගෙන ආවේ. එතකොට ඒ මුවින් මුව පවත්වාගෙන ආපු කට පරම්පරාවෙන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආපු ධර්මය ආයය ඇහුවේ නැත්තම් ආයය ඒ තුල නිමුණුනේ නැත්තම් එයා අමතක වෙලා යනවා. සිහි නැති වෙලා යනවා. එතකොට ඒක ජීවිතේට හානියක්. හරි. මේ පළවෙනි කරුණ ගැන බුදුහාමුදුරුවෝ කියන්නේ. මල බැඳුනා වෙනවා. දන්න දේවල් ආයේ ආයේ මතක් කරේ නැත්තම් හොඳ කාරණා පිළිබඳව. දෙවිනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අනුට්ඨාන මලා භික්කවේ ගරාමේ ගිහියට කිව්වේ. ගිහි අයට කිව්වේ. ගිහි ජීවිතයක් පවත්වන්න නම් උත්සාහය තියෙන්න ඕනේ. අනුට්ඨාන. කියන උට්ඨාන වීරිය කියලා. නේ. පටන් ගත්ත වීරියෙන් යුක්තව වැඩ කරේ නැත්තම් ගිහියෝ හැටියට ගිහි ජීවිතේ පිරිහෙනවා. දරුවෝ හැටියට ළමා කාලේ පිරිහෙනවා. උදෙන් නැගිටිවිලේ නැත්තම් රසාව කරේ නැත්තම් උත්සාහයෙන් කැපකිරීම වලින් ජීවිතේට මුහුණ දුන්නේ නැත්තම් ජීවිතේ අභියෝග තියෙනවා. අභියෝගයන් වලට හරියට ඔළුව හදාගෙන ජීවත් වුනේ නැත්තම් ගිහි ජීවිතේ කඩන් වැටෙනවා. දැන් අපි මෙතන මේ ඉන්නේ කොච්චර දේවල් කරලාද? නැත්තම් අපිට මෙහෙම ඉන්න පුළුවන්ද? අපිට බණපදයක් අහන්න තියා බත් වේලක් කන්ට වතුර බිඳක් බොන්නටවත් බැරි වෙනවා උත්සාහය තිබුණේ නැත්තම්. උත්සාහය බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද ධර්මතාවයක් උත්සාහය. මොකද ඒකට එහෙම විශේෂ තත්වයක් දීලා තියෙන්නේ උත්සාහවන්තයාගේ සිතිවිලි හැමතිස්සේදීම තව දියුණුව කරා තමන්ගේ මනස පුහුණු කිරීමට ශක්්‍යතාවයේ ගුණ නැගෙන තත්වයක් ඒ තුළ තියෙන නිසා. සමහර අවස්ථාවන් වලදී ජීවිතයේ වැටෙන අවස්ථා තියෙනවා. හැබැයි වැටෙන හැම අවස්ථාවක්ම නැවත නැගී සිටින්න හොඳ පිම්මක්. දැන් උදාහරණයක් ගත්තොත් අපි දිය ඇලි දැකලා තියෙනවා. හරි ලස්සනයි බඹර කන්දේම. නේ දියලුම බඹර කන්ද බෝපත් ඇල්ල කියලා ලස්සන දිය ඇලි හරිම ලස්සනයි. දියල්ලක් හැදෙන්නේ සාමාන්‍යයෙන් උඩකින් ජල ධාරාවක් පහළට ඇදන් වැටුනම. ගඟක් ගලාගෙන ගිහිල්ලා උඩින් පහළට වැටෙනකොට ගඟට හිතෙන්න පුළුවන් මේක හිතලුවක් මං පහළට වැටුණා නේද කියලා. හැබැයි පහළට වැටෙනකොට ගඟ ලස්සනයි. තවදුරටත් ලස්සනයි. මොකද දියැලක් නිර්මාණය වෙනවා පහළට වැටෙනකොට. අන්න ඒ වගේ ජීවිතෙත් පෙළත් ඇඟලුදි වැටෙන්න පුළුවන් නේ. දැන් කොවිඩ් සමය ආවා, ආර්ථික අහිමිකම් ආවා, ප්‍රශ්න ආවා. ජීවිතේ වැටෙන්න පුළුවන් තැන් තැන්වලදී. හැබැයි වැටිච්ච තැන ඉඳන් ආයෙත්
නැකිටින්නට බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරන පුළුවන්කම තියෙනවා කියලා. අපි නැවත උදාහරණයක් ගත්තොත්, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අනුගමනය කරපු ප්‍රතිපත්ති සිද්ධාර්ථ අවදී 29 අබිනිෂ්ක්‍රමණය කළ අවුරුදු 6ක් ප්‍රතිපත්තියක් පුරලා, මං දැන් අවුරුදු 6ක්ම මේ ප්‍රතිපත්තිය පිරුවා, මං දිගටම මේක පුරනවා කියලා ඒක හිටියේ නෑනේ. මං වැටුණා, හරි, අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කළා. නමුත් ඒක අතහැරියා. ඒ ක්‍රමෙන් අවබෝධයට පත් වෙන්නේ නැහැ කියලා. නේ? අතහැරියානේ ඒ ක්‍රමේ නේ. ඒ වගේ සමහර දේවල් තියෙනවා ජීවිතේ, ජීවිතයට සම්බන්ධයි බද්ධයි. ඒ වුණත් අකමැත්තෙන් හරි අතහැරගත්තේ නැත්නම් විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා තථාගතයන්න් වහන්සේ දෙවිනි කරුණ හැටියට කියනවා, උත්සාහය නැත්නම් ගිහි ජීවිතේ මල බැඳෙනවා කියලා. පෞල් ජීවිතයක් ගෙන යන්න බෑ, ඉගෙන ගන්න බෑ, රසාවක් කරන්න බෑ නේ. උත්සාහය නැත්නම් ගේ පිළිකණු විනාශ වෙනවා, ගේ කුස්සි විනාශ වෙනවා නේ. නිතර නිතර ගිහිල්ලා බැලුවේ නැත්නම් අඩුම ගානේ තමන්ගේ නිවස වටා දවසකට වතාවක්වත් යන්න කියලා කියනවා. සමහර වෙලාවට ඉතා කුඩාවට පිළියම් කරන්න තියෙන දේවල් කල්යනකොට ලොකු දේවල් බවට පත් වෙන්න පුළුවන්. දැන් ඔය කපුටු වගේ සත්තු ඇවිල්ලා ඒගොල්ලෝ වර්චස් දැම්මහම ඒව වලින් හටගන්න පොඩි පොඩි පැල නේ, බෝ පැල, ඔය පොඩි පොඩි පැල. ඒවා අපි ගණන් ගත්තේ නැත්නම් ටික කාලයක් යනකොට ඒව වැඩිලා විශාල හානියක් වෙන්න පුළුවන්, ගේ පැත්තක්ම කැඩිලා යන්න පුළුවන්. පුංචි පුංචි දේවල් වලට, පොඩි පොඩි දේවල් වලට අපි උත්තර සැපුවේ නැත්නම් ඒක මහ දෙයක් බවට පත් වෙන්න පුළුවන්. අපි බටර්ෆ්ලයි තියරි කියලා එකක් තියෙනනේ, බටර්ෆ්ලයි තියරි. සමනල තටුවෙන් ඇති වෙන කුණාටුව කියලා කියන්නේ. වගේ තීරියක් තියෙනවා. හැම සමනලයකම දැන් අපි දැකලා තියෙනවා කුරුල්ලෝ සමනල්ලු පියාඹන විදියනේ. ඒගොල්ලෝ ඊතලයක හැඩයට වී ෂේප් එකට තමයි පියාඹන්නේ. හුලම් ප්‍රවාහය කපාගෙන ඉස්සරහට යන ඒගොල්ලෝගේ හැඩත් ඒ වගේ. කුරුළු රංචු තමයි පියාඹලා පියාඹලා යන්නේ, වී හැඩයට යන්නේ. මොකද හුලම් ප්‍රවාහය කපාගෙන ඉස්සරහට යන්නේ ඒගොල්ලොන්ට එක හොඳ ශක්තියක්. හැමෝම එකට තටු ගහන්න ඕනේ. අක්කම එකට හිතන්න ඕනේ, එකට තටු ගහන්න ඕනේ. එකෙනෙක් හරි වැරදිට ගහුවොත් ඒක හානි කරයි. බටර්ෆ්ලයි තියරි වලදී කියනවා සමනල්ලු පියාඹගෙන පියාඹන යනකොට ඒගොල්ලොන් ශක්තිමත් සත්තු නෙවෙයිනේ. හැමෝම එකට තටු ගහද්දි එක සමනලයෙක් වැරදියට තටු ගහනවලු. ඒ වැරදියට තටු ගැහුවම ඒ තුලින් ඇතිවෙන්නා වූ කුඩා චක්‍රය පස්සේ සුලි කුණාටුවක් දක්වාම පරිවර්තනය වෙන්න හේතුවක් වෙනවා කියලා බටපයි තීරිවලදී කියන. يعني පොඩි හිතවිල්ල මෙතෙන්දී අදහස් ගන්න, චූටි සිතවිල්ල දිගට දිගට වැඩෙන්න දුන්නොත් ඒ තුලින් නරකක් වෙන්න පුළුවන් අනවශ්‍ය හිතවිල්ලක් නම. මොකද හිත හැමතිස්සෙදීම දුන්න සිතවිල්ලත් එක්ක ජීවත් වෙනවා. සමහර වෙලාවට මට ඉන්න බෑ කියලා කියන්නේ ඒක නැතුව නේ. පෙලක් ළමයි කියන්නේ මට ඒව නැතුව කණ්ඩම බෑ කියලා කියන්නේ ඒකයි. ඒක නැති වුණේ ගමන් ජීවිතෙත් පෙලක් වෙලාවට එපා වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දී කියනවා ගිහියෙක් නම් ගිහි ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහය අවශ්‍යමයි. මත බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන සූත්‍රයක් තියෙනවා, ගිහියාටම කියපු සූත්‍රයක්. එහි කියනවා භාග්‍යතුන් වහන්සේ ගිහියෝ වෙච්ච ඔබට අනිවාර්යයෙන්ම දරුමල්ලන්ව බලා ගන්න කියලා. දරුමල්ලෝ කියන්නේ ගිහියට තියෙන සතුටට කාරණාවක් නේ, ගිහි ජීවිතයේ සාර්ථකත්වයට පත්වෙන්න කාරණාවක් නේ. පුත්ත දාරයෙහි වඩ්ඩති නේ, දරුමල්ලෝ සහ බිරිඳ මහත්තයා පරිස්සම් කරගන්න කියලා. ඊළඟට කෙත්ත වත්තුහි වඩ්ඩති, කෙත් වතු කියන්නේ කුඹුරු සහ මඩ ඉඩම් සහ ගොඩ ඉඩම් ඒවා හදාගන්න කියලා නේ. ඊළඟට චතුප්පාදේහි වඩ්ඩති, සිව්පා සතුන් වර්තමානේ නම් සිව්පා සතුන් අද ගන්න නැහැ නේ, හරක බාන කියලා ඉස්සර අපි දෑවැද්දට දෙන්නේ නේ, අද නම් යාන වාහන. ඒවා තිබිය යුතුයි කියලා. ධන ධඤ්ඤේහි වඩ්ඩති, ධනයෙන් සහ ධාන්‍ය වලින් දිනු වෙන්න ඕනේ කියලා. දසකම්මකාරයෙහි වඩ්ඩති, දස්කම් කරුව සහිතව ජීවත් වෙන්න කියලා. ඒව එපා කියලා නෑ බුදුහාමර. ගිහියාගේ ගිහි ජීවිතේ සාර්ථක කරගන්න. මොකද බුදුහාර ළඟට බණ අහන්න ආපු සමහර ගිහියෝ ඇඟිලි 10ටම මුදු දාපු ගිහියෝ ඇවිල්ලා තියෙන බණ අහන්න. මේ නිකන් අය නෙවෙයි.
ඇඟිලි 10ට මුදු දාන්න යා කොච්චර ධනවතෙක් වෙන්න ඕනේද නේ? ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සහ ශ්‍රාවිකාවෝ දැන් විසාකාව ගත්තොත් නේ, මහලතා පළදනාව නිතරම පළඳගෙන හිටියේ. අවුරුදු 7දී සෝතාපන්න වෙලා හැබැයි. නමුදු භෞතික දේවල් පරිහරණය කරන්න එක පහතාවක් නෙවෙයි. ධර්මයේ නොදන්න අය තමයි භෞතික දේවල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගැටෙන්නේ. නමුදු ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ට ඕන භෞතික සම්පතක් පරිභෝග කරන්න පුළුවන් සීමාව දන්නවා යානේ. ඒ සීමාව දන්නවා. සීමාව දැනගත්ත ගමන් ප්‍රශ්නේ ඉවරයි. ඒ නිසා ගිහි ගයක් සාර්ථක කරගන්නට, කියන්නේ පෞල් ජීවිතයක් අරන් යන්නට උත්සාහය ඕනේ. සමහර තැන්වලදී ඉවසන්න ඕනේ නේ. සමහර තැන්වලදී තින් ආහාර පානවල ප්‍රශ්න, පෙලක් කලාවට මහන්සියලා ඇවිල්ලා කණ්ඩ බොණ්ඩ හදනකොට පෙලක් කලාවට අකමැතිම කෑමක් වීලා තියෙන්න පුළුවන් නේ. කරන්න දෙයක් නැහැ. අපිට ඉස්සර අපේ නායක හන්ලා කියන්නේ පැවිදි ජීවිතේදී මහාන වෙන්න ආපු මුල් යෝගයේදී පුතේ නුඹ මහානවයන්, හැබැයි මහාන වුණාට කමන්නේ නැහැ. මේ ඌරු කටකුයි බූරු පිටකුයි තියෙනවා නම් නේ, ඌරු කටකුයි බූරු පිටකුයි තියෙනවා නම් උඹට මහානකම කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලැබිච්ච දෙයක් වලදන්න ඕනේ ඌරා වගේනේ. ඌරට රස මුකුත් අදහලා නැහැනේ, ලැබිච්ච ඕන දෙයක් කනවනේ. ඒ වගේ ලැබිච්ච දේ වලදන්න ඕනේ. ගොඩක් අයට පේන්න තියෙන්නේ ස්වාමින් වහන්සේලා දාන ගෙවල් වල, සංඝික දාන ගෙවල් වල ගිහිලා වලදන ඒවා විතරනේ පේන්නේ ගොඩක් ගොඩක් අයට. එතකොට ඒගොල්ලොන්ට හිතෙනවා හැමදාම මෙහෙම වෙන්න ඇති වලදන්නේ කියලා. අපි ලුණු නැති හොදි කොච්චර වලදලා තියෙනවද? කාපිනේ දන්නේ. එතන ලුණු නැති හීල්බත් මේක මට කණ්ඩ බෑ, ඒ මේකක් නෑ. තියෙන දේ වලදන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඌරු කටක් වගේ ලැබෙන දේ කන්ට ඕනේ. බූරු පිටක් වගේ කියන්නේ සමහර වෙලාවට ඔය සංස්කෘත වගේ ටිකක් ගැඹුරු විෂයන් ඉගෙන ගන්නකොට ගුටි කන්ටක් සිද්ධ වෙනවා නේ. අර අපිට හම්බෙනවා මේ මිලින්ද ප්‍රශ්නේ නේ. මිලින්ද ප්‍රශ්න කියන ඒ මේ ග්‍රන්ථයේහි සඳහන් වෙලා තියෙනවා නාගසේන සහ මිලින්ද කියන ඒ රජතුමා අතර, නාගසේන මහරහතුන් වහන්සේ සහ මිලින්ද රජතුමා අතර සිදු සංවාදයේ එක අතීතයේ අතීත කතාවේදී කියනවා නාගසේන හාමුදුරුවෝයි මිලින්ද රජතුමයි මහාන වෙලා හිටියා. නාගසේන හාමුදුරුවෝ බෝමලුව හොඳට අතුගාලා සුද්ධ කරලා තැන් තැන්වලට කුණු එකතු කරනවා. ඒ බෝමලුව අමුදිනකොට තැන් තැන්වලට කුණු එකතු කරන්න ඕනේ. නැත්තම් බෝමලුව තියෙන වැලි ඔක්කොම ටික කුණු ගොඩේ තියෙන්නේ. ආපෝ වැලි ගෙනත් දාන්න ඕනේ. තැන් තැන්වලට එකතු වුනහම වැලි අසට යන්නේ නැහැ. ඉතින් අර පොඩි නම පැම් පහසු වෙන්න යනවා දකින්න නාගසේන හාමුදුරුවෝ, පොඩි හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට කතා කරනවා පොඩි නමෙන්ද ඇවිල්ලා මේ කුණු ටික අයින් කරලා දාන්න කියලා. නෑසුනා වගේ යනවා ළමයි නිති. නෑසුනා වගේ යනවා. දැන් අපි ඔය කියනකොට පෙලක් පොඩි අයනේ නෑසුනා වගේ ඉන්නේ. වාසියට ඇහෙනවා, වාසියට ඇහෙනවා, නමුදු අවාසියට ඇහෙන්නේ නෑ. එතකොට පොඩි හාමුදුරුවන්ට කතා කරාට පොඩි හාමුදුරු උත්තරයක් අස් හැබෙවේ නෑ. ටිකක් තදින් කතා කරා කියලා කතා කරලා අර අතුග ගා හිටපු කොස්සෙම්ම එක පහරක් ගැහුවා කියලා කියනවා. පහරක් ගහලා කුණු ටික අයින් කරන්න කිව්වා කියලා. ඊට පස්සේදී පොඩි හාමුදුරන් වහන්සේ ඒ කුණු ටික ඔක්කොම අයින් කරලා ප්‍රාර්ථනාවක් කරාලු පැම් පහසු වෙන තැනට ගිහිල්ලා ගංගාව ළඟට, මේ ගංගාවේ රළ යම්තාක් ඉවර නැතුව එකක් එනකොට අනික, ඒක එනකොට අනික නේ, දිගින් දිගට දිගින් දිගට රළ මතු වෙනවා වගේ මට මගේ ගුරුවරයාගෙන් මෙතුමාගෙන් දහම් කාරණා අහන්ඩ ඥානය ලැබෙත්වා. අර පිනෙන් කුණු අයින් කිරීමේ පිනෙන්. ඒ වගේම අද මම පහරක් කෑවේ මගේ තේජෝ ශක්තිය නැති නිසා. තේජස් නෑ මම, නැත්තම් මම පහරක් කන්නේ නෑ. මට තේජාන්විත වෙලා ඉපදින ලැබෙත්වා කියලා මේ කුණු අයින් කරලා කරපු ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවේ බලයෙන් මිහිඳු රජතුමා ඉපදෙනවා. මිලෙන්ඩරෝ ග්‍රීසියේ ඉඳලා තියෙන ඉන්දියාව ග්‍රීසියේ දක්වා මේ කාලේ දඹදිව කියන්නේ ග්‍රීසියේ දක්වාම දිවෙන රාජ්‍යයක්. ග්‍රීසිය අදත්
කාසි හම්බෙනවා මිලින්ඩර් කියන රජ කෙනෙක්ගේ. මිලින්ඩර් රජතුමා, මිරිදු රජතුමා. මේක ඇහෙනවා නායක හාමුදුරුවන්ට අතුගාව. නායකහරෝ කල්පනා කරලා තියෙනවා, කුණු අයින් කරපු කෙනා මෙච්චර ප්‍රාර්ථනාවක් කරනවා නම් මුළු මළු ඔක්කොම ඇමදපු මට කොච්චර ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්ද කියලා උන්වහන්සේත් ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. උන්වහන්සේගේ සීලු ප්‍රශ්න විසඳන්න තරම් ඥානයේ ශක්තිය ඇතිව ඉපදින්න බලය ලැබෙත්වා මේ මළු ඇමදීමේ කුසලයේ ශක්තියෙන් කියලා. ඒ මළු ඇමදිනවා කියන පින වෙන එකක්. ඇඟේ කුෂ්ඨ රෝගෙම නැති වෙනවා, ඥානයේ වැඩෙනවා, අවලස්සන ආදී දේවල් මගහැරලා යනවා. අපේ තරුණ පිරිස් ඉන්නවා සමහර අයගේ ශාරීරික තත්ත්වයන් නිසා මුහුණේ කුරුලා ගතියේ වැඩියෙන් එන අය ඉන්නවා. නේ, එහෙම තියෙන තත්ත්වයන් තියෙනවා. පෙලක් අයට එක කුරුලෑවක් ආවත් 100ක් ආවා වගේ එහෙම එකකුත් තියෙනවා කියනවා. වැඩිපුර එනවා නම් එවැනි තත්ත්වයන් අවලස්සන ගති තරුණ කාලේ ඉඳනකොට ටිකක් ඒගොල්ලෝ අපහසුතාවයට පත් වෙනවානේ කියනවා. වැඩිපුර එනවා නම් බොහොමලු අමදින්න සුද්ධ කරන්න, චෛත්‍යමලු අමදින්න සුද්ධ කරන්න කියලා. එතකොට මෙතෙන්දි මේ කිව්ව දෙවෙනි කාරණාවත් එක්ක අපි සම්බන්ධ වෙලා දීකට ගියේ, ගිහි ජීවිතයක් සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම තිබිය යුතුයි උසය. කැපකිරීම, වගවීම, වගකීම. වගවීමත් වගකීමත් කැපකිරීමත් ඒ ඔක්කොමත් එක තමයි ගිහියෙකුගේ ජීවිතය සාර්ථක වෙන්නේ නේ. පෞල් ජීවිත වේවා, නෑදෑයෝ අතර දැන් අලුත් අවුරුද්ද ආවනේ නේ. අලුත් අවුරුද්දේ අපි බුලත් හුරුළු දීලා වැඳලා කරලා අනවත හිතවත්කම් අලුත් කරගන්නවා. මොකද නැත්තම් අපිට යන්න බෑ තනියෙන් මේ ගමන. මොකද අපි කවුරුත් එකට එකට බැදිලා ඉන්න අය. මට යානෙතුව ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වට නේ, මයි කා මයි පැට්‍රල් කිව්වට කා හදන මිනිසෙක් ඉන්න එපෑනේ. පැට්‍රල් ඉතින් ඉන්න එපෑ. ආවේ නැත්තම් කොහොමද දුවන්නේ? ඒ වගේ අපි ජීවත් වෙනකොට අපත් එක්ක බද්ධ වෙච්ච තව බොහෝ දේවල් තියෙනවා. ඒව නැතුව අපිට ජීවත් වෙන්න බෑ. එක තමයි බුදුහාමුදුරුව නිතරම කියන්නේ, සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. කවුරුත් පහසුවෙන් හිටියොත් තමයි අපිටත් පහසුවෙන් එන්න පුළුවන්. හරි, ඒ දෙවෙනි කරුණ. තුන්වෙනි කාරණාව හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා, මලම් බික්කවේ වන්නස්ස කෝ සජ්ජං. මලම් බික්කවේ වන්නස්ස කෝ සජ්ජං. සිරුරේ පැහැයට, ශරීර පැහැයට, නැත්තම් ශරීරයේ පැහැපත් කර ගැනීම වෙනුවෙන් කුසීත භාවය මලකි. දැන් කුසීතව ඉන්න කෙනෙක්ට ශරීරය පැහැපත්තු තියාගන්න බැමෙතින්ද කියන්නේ, රැවුල කපන්න ඕනේ වෙලාවද රැවුල කපන්න ඕනේ, නියපුතු කපන දවසට නියපුතු කපන්න ඕනේ, නා කියාගෙන ඉන්න ඕනේ. දැන් භාග්‍යතුන් වහන්සේ නකච්ඡේදං කියලානේ, නියපුතු කපන්න කියලා බුදුහාමුදුරුව අපිට වෙනම අනුශාසනා කරලා තියෙනවා. ශරීරයේ අපි මෙතෙන්දි කියන අලුතෙන් රූපලාවන්‍ය ගාන එකක් නෙවෙයි මෙතෙන්දි කියන්නේ නේ. ශාරීරික පිරිසුදුකම, ශාරීරික පිරිසුදුකම නැත්තම් කෙනෙක් ඉස්සරහට යන්නවත් බෑනේ. දතකට මදින්නේ නැත්තම්, සමහරු දතකට මදින්නේ මූණ හොදන්නේ පුරුද්දට වගේ. පුරුද්දට දත් මැද්දම ඉතින් පස්සේ දත් ටික ඉවර වෙනවනේ. ඇත්තටම දත් මදින්න ඕනේ පුරුද්දට නෙවෙයිනේ නේ. දත් මදින්න ඕනේ දත් ටික පරිස්සම් කරගෙන. මොකද ආයෙත් ළමා වී ඉක්මවා තරුණ වී තෙලිබුණාට පස්සේ ආයෙත් දත් එන්නේ නැහැ අපේ කාගේවත් නේ, කාගේවත් එන්නේ නැහැ. දැන් මගේ උදාහරණයක් ගත්තොත් මේ සෙන්සිටිව් දත් තියෙන්නේ, يعني ඉතා ඉක්මනින් දේවල් වලට දේවල් නිසා මේව වෙනවා. සෙන්සිටිව් සංවේදී වැඩි, ඉක්මනින් දිරනවා. ඉතින් මං නිතරම පිරිසුදු කරගන්නවා මගේ දත්. පිරිසුදු කරත් මොකද දත් දැන්ටම හතරක් විතර ගලවලා තියෙන්නේ. හරි, මං ඒ නිසා මගේ අපේ පන්සලේ ඉන්න පොඩිහාලට නිතරම කියනවා, පොඩිහාන්නේ දත් මදින්න, පොඩිහාන්නේ රැට අනිවාර්යෙන්ම දත් මදින්න, අනිවාර්යෙන් පැය ගාණක් අපි කටවහගෙන ඉන්නවා. දැන් සැතපෙනාට පස්සේ මුවෙහි අනවශ්‍ය දේවල් බැඳෙනවා, ඒ නිසා දත් මැදලා දත් පිරිසුදු කරගන්න. අනේ වගේ පිරිසුදු බව පෙලක්, පෞල් ජීවිත පවා විනාශ වෙලා තියෙන පෙලක් මිනිස්සුන්ගේ පිරිසුදු නැති නිසා. අඳින ඇඳුම පිරිසුදු නැහැ. අඳින එක පරණ වෙන්න පුළුවන්, නමුදු හොදලා කරලා තියාගෙන අඳින්න පුළුවන්. තමන්ගේ මුඛ සෞඛ්‍ය, තමන්ගේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳව කවුරුත් හිතනවා නම් දරුවෝ වෙන්න පුළුවන් නේ. සමහර දේවල් තියෙනවා නියපොතු කැපුවේ නැත්තම්,
නියපුතු වස්සේ හටගන්නා වූ පණු බිත්තර ආදී දේවල් මුව ඇතුලෙන් බඩට ගිහිල්ලා බඩ ඇතුලේ පණුව හැදිලා බඩ ඇතුලේ පණුව බඩ ඇතුලේ තියෙනා වූ කුස ඇතුලේ තියෙනා වූ රුධිරය බීලා නේ ළමයව අකර්මණ්‍ය කරනවා. ඉගෙන ගන්න බෑ, මතකේ අඩුයි නේ. එනිසා බුදුහාමුදුරුවෝත් මෙතෙන්දි කියලා දෙනවා, යම් කෙනෙකු කුසීත නම් කුසීත කෙනාට ශරීර වර්ණේ හදාගන්න බෑ කියලා, ශරීර පැහැපත් බව හදන්න බෑ කියලා කුසීතන නේ. එතෙන්දි කියන්නේ දැන් අඳින ඇඳුම හොදලා අඳින්න. දැන් අඳින ඇඳුම ඕනනම් සෙන් ටිකක් ගාලා දෙපාර අඳින්න පුළුවන්. සුවඳයි පිරිසුදු නෑ නේ, සුවඳයි පිරිසුදු නෑ. පිරිසුදු කමද වැදගත්, සුවඳද වැදගත්, දෙකම වැදගත්. දෙකටම වඩා වැදගත් පිරිසුදු කමනේ නේ. යම් කෙනෙකු පැහැපත් වෙන්න කැමති නම් කුසීත භව ඇති කෙනෙකුට පැහැපත් වෙන්න බෑ. නාණ්ඩ අකමැති කෙනෙකුට නේ, නාණ්ඩ අකමැති කෙනෙකුට පිරිසිදු කමෙන් ඉන්න බෑ, ලස්සනට ඉන්න බෑ, හැඩට ඉන්න බෑ. කොණ්ඩේ පිරන්න අකමැති කෙනෙකුට නේ, පිරිසිදුව ඉන්න අකමැති කෙනෙකුට, කුසීත භව තියෙන කෙනෙකුට ලස්සනට ඉන්න බෑ. මේ කාරණාවේ භාග්‍යතුන් වහන්සේ කියනවා. ඊළඟට ආයතින් භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා, පමාදෝ භික්කවේ රක්කතෝ මලං. යම් දෙයක් රකින කෙනෙකු පමා වුණොත්, පමා වෙන කෙනාට රකින දේ රැක ගන්න බැරි වෙනවා. උදාහරණයක් ගත්තොත් බුදුහාමුදුරුව කියලා දෙනවා, ඔය මත් වතුර බොන මිනිස්සු, මත් ද්‍රව්‍ය ගන්න මිනිස්සු, නොකල්හි වීදි සංචාරය කරන අය පිළිබඳව. ඒගොල්ලොන් මත් වතුර අරගෙන අවසිහියෙන් ඉන්න නිසා ගෙදර පිරිහෙන්න පුළුවන් කියලා. ගෙදර ගෑනු දරුවෝ, පිරිමි ළමයි, තමන් ගෙනවන මහත්තයා පිරිහෙන්න පුළුවන්, ගේ පිරිහෙන්න පුළුවන්. මොකද මෙයා අවසිහියෙන් ඉන්න නිසා, ප්‍රමාද වෙලා ඉන්න නිසා, ප්‍රමාද වෙලා ඉන්න නිසා. යම් කෙනෙකු යම් දෙයක් රකිනවා නම් එයා අප්‍රමාදී කෙනෙක් වෙන්න ඕනේ කියලා. කොහොමද ඒක බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙන විදිහ? හරියට මේක ආකාර දෙකයි. එකක් තමයි යම් දෙයක් ආරක්ෂා කරන පුද්ගලයා. අපි කිව්ව රට රකින්න කෙනා කියලා. අපි කිව්ව යුදවීරයෙක් කියලා. එයාගේ ඩියුටි එයා හරියට කරේ නැත්නම් විශාල ජීවිත පිරිසකට හානි වෙන්න පුළුවන් නේ. අපි දැන් මේ කොළඹ ආශ්‍රිත පිරිස් බොහෝ කොට, නගරාසන්න පිරිස් බොහෝ කොට ජලය පානය කරන්නේ ටැප් වතුරනේ. එතකොට ඒවට අදාළ රසායනික මෙවලම් හෝ දාලා ඒවට අදාළ ඒ කාර්ය නොකරමින් හරි ප්‍රාමාණික ඒව දැම්මේ නැත්තම් අපි බොන වතුර ටික වහවෙන්න පුළුවන්. ජීවත් වෙන්න බොන දේ වහවෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන්නේ අපිනේ. ඒ නිසා හැමෝම වගකීම් සහගත වෙනවා නะ. බනහාන හැමෝම. මොකද අපි කාටත්, අපි කවුරුත් වෘතියක් කරන අය. ජීවත් වෙන්න බෑ කාටවත් වෘතියක් කරන්න නැතුව. ගුරුවරිය තමන්ගේ වෘතිය හරියට කරේ නැත්තම් දරුවෝ පිළිස විනාශ වෙනවා. තමන්ට අදහල වෘතිය අපි අදහලව කරේ නැත්තම්, මහානකම පැවිද්දා මහානකම හැරණිත් ඔක්කොම කරනවා නම්, හරි, ආගමික වෘතිය ආගමිකව කරන්න තියෙන කාර්යය මාතින් සිද්ධුුනේ නැත්තම්, භික්ෂුවාතින් සිද්ධුුනේ නැත්තම්, එතෙන්දි පිරිහීම පේන්න තියෙනවා. අම්මා අම්මාගේ යුතුකම, තාත්තා තාත්තාගේ යුතුකම, ආච්චි ආච්චිගේ යුතුකම, දරුවෝ දරුවන්ගේ යුතුකම් හරියට කරේ නැත්තම් ඕනේ වෙලාවකදී පිරිහෙන්න පුළුවන්. මල මල බැඳා වෙනවා. ඊළඟට කියන බුදුරජාණන් වහන්සේ මේ කාරණාවෙදිම, පමා නොවේ හිටියොත් රකින්න කෙනාට රැකගන්න ලේසි පමාද භාවයේ නැතිව ඉන්නවා නම් කොහොමද කියන්නේ? කාරී විද්‍යාත්මකව සාමේ ධර්මයේ ගැඹුරු තැනකදී කතා වෙන ක්‍රමයක්. දැන් අපි මෙහෙම ඉන්නකොට අපිට තේනවා පිඟත්නි, ద్వාර 6ක් අපි තුන්දොර කියලා කතා කරන එක පස්සේ එනවා. ద్వාර 6ක්, ద్వාර කියන්නේ දොරටුනේ, දොරටු 6යි. චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර, ජීව ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර කියලා. කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, සරලවම කිව්වොත් ඒ 6 දොරටු 6. ඔය දොරටු 6 හරහා අපි කමු ඇහැ කියලා නේ. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ නේ, ආදි වශයෙන් අරමුණු නිතරම එනවා. දොරටු හරහා ඇතුළට ඇතුල් වෙන අය ඉන්නවා. ඒ ඇතුල් වෙන දේවල් නිසා සිත අපිරිසුදු වෙන්න පුළුවන්. හොඳ දේවල් ඇතුල් වුණොත් අපි කිමු කුස බුදුහාමුදුරුව දැක්කා, බණපදයක් ඇහුණා නේ,
කායික හොඳ ක්‍රියාවක් සිද්ධ කරනවා. ඒ හොඳ දේවල්. හැබැයි මේ ලෝකේ හැදිලා තියෙන්නේ කුසල සිතිවිලි උපද්දව ගන්නම නෙවෙයි. භාගතුන් වහන්සේ කියන්නේ කුසල මාත්‍රයක් හරි යම් කෙනෙකු උපදව ගන්නවා නම්, මාත්‍රය කියලා කියන්නේ ඊටම ස්වල්ප වෙලකු කුසල මාත්‍රයක් හරි උපදව ගන්නවා නම් ඒක පවා විශාල දෙයක් කියලා. කුසල මාත්‍රයක් හරි, පින් සිතිවිලි මාත්‍රයක් හරි උපදව ගන්නවා නම් ඒද මහණෙනි මම විශාල දෙයක් හැටියට දේශනා කරනවා කියලා. ඇයි ඒ? කුසල හිතිවිලි පහදව ගන්න අමාරුයි. නිතරම එන්නේ ඕන නැති හිතිවිලි, අකුසල හිතිවිලි. මොකද ලෝකෙත් එක්ක ගැටි ගැටි ඇලි ඇලිනේ අපේ ජීවිතේ ගෙවෙන්නේ. ඒ නිසා හිත දූෂ්‍ය වෙන්න පුළුවන් ద్వාර හරහා ඇති වෙන දේවල් නිසා. කියනවා හරියට මෙන්න මේ වගේ. ගෙයක් ඇතුළට කවුරු හරි එනවා. එනකොට එන මිනිස්සයා හොඳද නරකද, හොඳ අයද නරක අයද කියලා හොයාගන්න ගේ ඉස්සරහා තියෙනවා ద్వාරය ළඟ සිකියුරිටි කෙනෙක්ව නේ, නිලධාරියෙක්ව පත් කරනවා. එයා චෙක් කරලා එවන්නේ. අන්න ඒ වගේ කියනවා සිකියුරිටි හැටියට කෙනෙක්ව තියන්න ඕනේ කියලා. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය නේ, සිහිය පිහිටවන්න කියලා. සිහිය පිහිටුවාම ගන්න දේවල් නේ, ඇසට පේන දේවල් ඇහැට පේනකොට දන්නවා මේකෙන් අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. කනට ඇහෙන දේවල් වලින් අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. හිත දූෂ්‍ය වෙන්න පුළුවන් කියලා එයාට තේරෙනවා. එතකොට එයා බැහැර කරනවා මේකෙන් හොඳ නෑ, මේකේ ආදීනවයක් තියෙනවා කියලා. ඊළඟට ආයෙත්ින් කියනවා මේ දැන් අපි කිව්වේ ద్వාර 6 ගැනනේ නේද? දොරටු 6 ගැනනේ කිව්වේ. ඒ වගේම තව තියෙනවා විඤ්ඤාණ කියලා 6ක්. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, අරකම තමයි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ. දැන් ඉස්සර කිව්වේ චක්කු ద్వාර කියලානේ. කියන්නේ ඇහැමැති දොර දැමෙතෙන්ද කියනවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ ආදි වශයෙන් විඤ්ඤාණ 6ක්. ඒකට කියන අනිත් නම තමයි ඉන්ද්‍රිය බද්ධ, ඉන්ද්‍රිය බද්ධ විඥානය කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ ශාරීරික ඉන්ද්‍රියන් හා බද්ධ, ඇස හා ඇස කන නාසය දිව ශරීරය හා බද්ධ විඥානය කියලා කියන්නේ ඒකට. ඒ බද්ධ විඥානය, එහි ස්වභාවය තමයි අරමුණු දැන ගැනීම. දැන් ඇහැට අරමුණක් පේනවනේ, කහ පාට, හතු පාට ආදී අරමුණු දැන ගැනීම. කනෙන් කරන්නේ ඒක ශබ්දයක් කියලා දැනගන්නවා, ඇහෙන් රූපයක් කියලා දැනගන්නවා, නාසියෙන් ගඳ සුවඳක් කියලා දැනගන්නවා. දැනගැනීමේ ස්වභාවය තමයි තෙන්දි කියන්නේ. එතකොට මේ විඤ්ඤාණ 6 කොටස් දෙකකට ආයතින් බෙදෙනවා. ඒ ටිකක් ගැඹුරුයි ඈ. කොටස් දෙකකට ආයතින් බෙදෙනවා. එකක් පංච විඤ්ඤාණය පහක්. අනික මනෝ විඤ්ඤාණය. පංච විඤ්ඤාණය ඇස කන නාසය දිව ශරීරය, ඊළඟට මනෝ විඤ්ඤාණය කොටස් දෙකකට බෙදුවා. එතකොට මේ මනෝ විඤ්ඤාණය හිතේන ස්වභාවය තමයි දැන් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහට දැනගැනීමේ ශක්තිය විතරයි තියෙන්නේ. මේක ශබ්දයක්, මේක රූපයක් ආදි වශයෙන්. හැබැයි මනෝ විඤ්ඤාණයට ඊට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්. එයාට පුළුවන් අරමුණ හිතන්න. දැන් මේ දැන් අපි කිව්වොත් ශබ්දයක් ඇහුණා, මේක සතෙකුගේ ශබ්දයක්, මේක කාන්තා හඬක්, මේක පිරිමි හඬක්, මේක ළමයෙක්ගේ හඬක්, මේක අහවල් භාණ්ඩේ නම් හඬක් නේ. ඊළඟට රසක් භුක්ති විඳොත් මේක පැණි රසක්, මේක උණුසුම් දෙයක් ආදි වශයෙන් සිතන්න පුළුවන් භාවයක් සිතෙහි තියෙනවා. ඒ සිතෙහි තියෙන හිතන්න පුළුවන් භාවයේ නිසා එයා ඒක සිතලා ඒට අනුව තණ්හා උපාදාන හදාගන්න. ඒට අනුව ඒක මගේ වෙනවා නම් හොඳයි, කවද හරි අනාගතේ හරි හිමි වෙනවා නම් හොඳයි, නැත්නම් අතීතේ අපි මෙන්න මේ විදිහට මේව පාවිච්චි කරා කියලා නේ, අතීතේ අපි මෙහෙම හිටියේ කියලා පෙලක් අය හිතෙහි තින්නේ. බොහෝ මිනිස්සු ජීවත් වෙන්නේ වත්මනේහි නෙවෙයිනේ නේ. බුදුහාරෝ කියන්නේ වත්මනේහි ජීවත් වෙන්න කියලා. නමුදු මිනිස් මනස හැමතිස්සේ මේ කො අතීතයේ නැත්නම් අනාගතේ දේ කොටසේ තමයි මිනිස් මනස නිතරම දුවදුව ඉන්නේ. අනාගතයේ මෙහෙම කරොත් මෙහෙම හොඳයි එපා කියනවා නෙමෙයි. අනාගතයේ පිළිබඳව සැලසුමක් කාටත් තිබිය යුතුයි. එනමුදු තණ්හා උපාදාන සහිතව නම් මනසේ තැම්පත් වෙන්නේ, සිතෙහි තැම්පත් වෙන්නේ එතන
අවුලක් තියෙනවා. උපාදාන සහිතයි. උපාදාන සහිත වුණේ ගමන් සසරට බැඳෙනවා. එසා පමාවෙන්නේ එපා කියලා බුදුහාරුන්ගේ අවසාන අනුශාසනාවත් කියන්නේ. අප්පමාදේන භික්කවේ සම්පාදේත. යමක් රකින කෙනෙක් ඇත්නම් ඒ රකින කෙනාට අප්‍රමාදී නොවීම මලක් කෙරැ බුදු දේශනාව මෙතෙන්දි කියන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ආපව කියනවා මේ ස්ත්‍රීන් පිළිබඳව අම්මලට දුවලට මේ කියන්නේ. ස්ත්‍රියට මලං භික්කවේ ඉත්‍යා දුච්චරිතං. දුෂ්චරිතේ ඉතින් ස්ත්‍රියට නමේ කාටත් හොඳ නෑ. මෙතෙන්දි ස්ත්‍රිය විශේෂ කොට කියලා තියෙන්නේ ඇයි කියලා පිහිටන් දෙපැ. මෙතෙන්දි ස්ත්‍රිය විශේෂ කොට කියලා තියෙන්නේ ස්ත්‍රිය යනු නැත්තං කාන්තාව යනු භූමිකා කීපයක් කීපයකට පණපවන කෙනෙක් නේ. අම්මා කෙනෙක්ට බිරිඳකට නේ ඇගේ සෙනෙහෙන් පුළුවන්, ඇගේ මිත්‍ර කතාවෙන් පුළුවන් ඇවිලිච්ච ගිනි නිවන්ට, ඇගේ මිත්‍ර කතාවෙන්, ඇගේ සෝබන කතාවෙන්, ඇගේ සුමිහිරි කතාවෙන් මහත්තයාගේ ගිනි නිවන්න පුළුවන්, ගෙදර ගිනි නිවන්න පුළුවන්. මොකද පිරිමි ඇත්තා සාමාන්‍යයෙන් ඒ කාලේ ඉඳම්ම ස්වභාවයේ තමයි ටිකක් දඩබ්බරයි නේ. දැන් ගෙවල් හදන්න ගත්තොත් ගෙවල් වල අත්තිවාරම් දාන වැඩ නේ, ඊළඟට වහල ගාන වැඩ, කොන්ක්‍රීට් දාන වැඩ පිරිමියට සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. ඒවත් එක්ක බැඳෙන්න පුළුවන්, ඒවත් එක්ක යාවත් කාලීනව වෙන්න පුළුවන්. ගේ හදලා ඉවරුණාට පස්සේ තීන්ත ගන්නවානේ. තීන්ත තෝරන්න පුළුවන්ද අපිට පිරිමියට? උගන්න බෑ. පිරිමියට තීන්ත වල පාට තෝරන්න බෑ. දාන ජනෙල් තිර රෙදි මොනවද, මොන පාටද, මොන හැඩද පිරිමියට ඔක කරන්න බෑ. තේන අල්ලන ටයිල් ජාතිය මොන පාටද මොන හැඩද පිරිමියට ඒක කරන්න බෑ. ටයිල් අල්ලන්න පුළුවන්, පාට තෝරන්න අමාරුයි. හරි, ඒ සොෆ්ට් වැඩ ටික කාන්තාවට කරන්න පුළුවන්. ගේ ඇතුළේ ගේ ලස්සන කරන වැඩ. නමුත් ගේ හදන එක පිරිමියට කරන්න පුළුවන්. එන්නේ වගේ. එතකොට කාන්තාව කියන්නේ නිතරම මෘදු කෙනෙක්. මෘදු කෙනාට පුළුවන් තද සිත් නිවන්ට. හැමතිස්සෙම මෘදු කෙනාට තද සිත් නිවන්න පුළුවන්. වෙලක් කරලාට මෙහෙම කියනකොට සමහරුන්ට හිතෙන්න පුළුවන් අපේ නෝන නම් එහෙම මෘදු නැහැ කියලා. එහෙම මෘදු නැහැ, ටිකක් තද වචනෙන් කතා කරනවා කියලා. මතක තියාගන්න, කාන්තාව තදින් කතා කරන්නේ බය හිතුණම. කාන්තාව තදින් කතා කරන්නේ බය හිතුණම්. අවිශ්වාසයක් ආවා. සානාගතයේ පිළිබඳව බයක් ඇති වුණාම, විශ්වාසයක් නැති වුණාම ඇය කෑ ගන්න. ඒ ඇය කෑ ගහන්නේ, ඇය වඩා වැඩිපුර ශබ්ද කරන්නේ ඇයට විශ්වාසය පිළිබඳව බයක් ඇති වුණාම නේ. අඬන්නේ නේ. දැන් පිරිමියා වගේ නෙමෙයි, කාන්තාවට ඕන වෙලාවක අඬන්න පුළුවන්. ඒ වෙලාවේ ඊළඟ වෙලාවෙත් සිනහ වෙන්න පුළුවන්. මොකද ඇගේ ඇස අග නිතරම කඳුලක් රැඳීලා තියෙන එක මේ ජීව විද්‍යාත්මක එකක් නේ. පිරිමියාට එහෙම ලේසියෙන් අපි කියන්නේ පිරිමි කඳුළු, පිරිමි අඬනකොට පිරිමිට කියන්නේ පිරිමිද්ද කියලා තහනේ නේද? පිරිමිද්ද අඬන්නේ කියලා. වෙලක් පිරිස් ඉන්නවා බොහොම අඬන්නේ නැතුව ඍජුව හිටියට රැයට අඬනවා. කොට්ට බදාගෙන අඬන්නේ, කාටවත් පේන්නේ අඬනවා කියලා නේ. එහෙම ඉන්න අය ඉන්නවා හොරෙන් අඬන්නේ. කියාගන්න බැරි දේවල් මිනිස්සුන්ට කොච්චර තියෙනවද නේ. මේ හැමෝටම මේ බණහන ප්‍රඥානාලිකාව හරහා හැමෝටමත් අපි හැමෝටමත් පුද්ගලික ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයේ අපිට හිමි වෙච්ච තැන් හිමි වෙච්ච දේවල් තියෙනවා, අහිමි වෙච්ච දේවල් තියෙනවා. අපිට දැන් ජීවත් වෙන්න හම්බෙලා තියෙන ඔක්කොම දේවල් අපි කැමතිම දේවල් එක්කද අපි මේ ජීවත් වෙන්නේ නේ? අපිට අකමැති දේවල් එක්කත් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන අකමැති පුද්ගලයෝ, අකමැති තත්ත්වයන්, අකමැති ස්ථාන, රැකියා ස්ථාන ආදී බොහෝ දේවල්. ඒ ඔක්කොම කළමනාකරණය කරගෙන තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා මා යෝජනා කරනවා අම්මා කියන මේ পদවිය ලබන් ඉන්න දරුවන්ට දියණිවරු විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. ඇය අම්මා කෙනෙක් වින්ද ඉන්න කෙනෙක්. දියණිය පරිස්සම් වුණේ නැත්තම්, දියණිය දුෂ්චරිතෙහි යෙදුණොත්,
අනවස්ස කියාකාරකම්වල යෙදුනුතින් මනස විකාර කරගත්තුතින් මේ තියෙන සමාජ මෙවලන් එක්ක සමාජ මාධ්‍යත් එක්ක සමාජ තත්ත්වයන් එක්ක ඔබට අම්මා කෙනෙක් වෙන්න සුදුසුකම් නැති වෙන්න පුළුවන්. දරුවෝ බිහි කරයි. දරුවෝ බිහි කරන එක සතාසිව්පාවොත් කරනවා. හැබැයි අම්මා කියන පදවිය ශ්‍රේෂ්ඨයි. තාත්තා කියන පදවිය ශ්‍රේෂ්ඨයි. දෙකම එකම තමයි. නමුදු අම්මට කරන්න පුළුවන් දේවල් වැඩි ගේ ඇතුලේ. එනිසයි මෙතෙන්දි විශේෂයෙන්ම මේ කියන්නේ මලං භික්කවේ ඉත්‍යා දුච්චරිතං. ස්ත්‍රියකට දුෂ්චරිත භාවය මලකඩක්. ඇය කුණුණා වෙනවා. ඇගේ මාතෘත්වයට ඇය හානියක් කරගත්ත වෙනවා. මව්පදවිය. එක පිළිබඳව විශේෂම බුද්ධ දේශනාව මේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට මච්චේරකම් භික්කවේ දදතෝ මලං. මේ මොකද්ද කියන්නේ? මෙහෙන් කියන්නේ දායකයෝ ඉන්නේ. දායකයන්ට මසුරු බව. දන් දෙන දායකයට මසුරු බව මලක්. මසුරට දන් දෙන්න බෑනේ නේ. මසුරට දන් දෙන්න බෑ. බුද්ධ දේශනාවක තියෙනවා සුක සාමණේරයන් වහන්සේගේ කතාව. සුක සාමණේරයන් වහන්සේගේ කතාවේදී කියවෙනවා සුක සාමණේරයන් වහන්සේ පෙර අත්භවක මේ දර කපලා ජීවත් වෙන කොළුවෙක් හැටියට හිටියා. මෙයා දර කපලා නගරයට ගේනවා. නගරේ ලොකු උත්සවයක් වගේ පේනවා. අහනවා මොකක්ද මේ උත්සවේ? ඊපස්සේ කියනවා අහවල් සිටුතුමා ආහාර ගන්න උත්සවේ මේ. කෑම කන උත්සවේ. මිනිහා කෑම කනකොට උත්සවශ්‍රීයෙන් තමයි කෑම කන්නේ. ඒ උත්සවේ මේ තියෙන්නේ. ලක්ෂයක් වටින ඔටුනු පළන්දලා, ලක්ෂයක් වටින ඇඳුම් ඇඳගෙන, ලක්ෂයක් වටින පිඟානක, ලක්ෂයක් වටින ආහාරයක්, ලක්ෂයක් වටින පුටුවක ඉඳගෙන ඔක්කොම ලක්ෂය. මේ වර්තමාන ලක්ෂ නම් එච්චර වටිනාකමක් නැහැ නේද? ඒ කාලේ ලක්ෂය හොඳේ. ලක්ෂයක් වටින දේවල් එක්ක, ලක්ෂය කියන්නේ සාමාන්‍ය උපරිම තැනක්, උපරිම ප්‍රමාණයක් තමයි ලක්ෂයක් කියලා කියන්නේ. හැම එකම ලක්ෂයක් වටින දේවල් සහිතව උඩුමහලේ සිට කෑම කනවා. මේක දකින්න මිනිස්සු නිකන් පෙරහැරක වගේ එනවා. ඒ තරම් ලස්සනයි කන කෑම වේලක්, කන විදිහත් වගේ මේකට ආධාර අනුරූප වෙච්ච ඉතුරු කොටසොත් තම ලස්සනයි. උඩු මහල සිට කන්නේ. ඉතින් මේ මිනිස්සයත් මෙතෙන්දි ගිහිල්ලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා බලාගෙන ඉඳලා බැරිම තැන කෑ ගහලා ඉල්ලනවා, මටත් කටක් හරි දීපල්ලා කියලා. ඔය කන එකයි. දුප්පත් මිනිස්සේ ගණනකටවත් ගන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඉතින් කොහොමද එහෙම දෙන්නේ නැහනේ. ඊට පස්සේදී නැවත 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 ඉල්ලනකොට කියලා තියෙනවා, හරි නුඹ හේනම් අවුරුදු 3ක් හෝ 7ක් මට නිච්චිනේ අවුරුදු ගාන 3ක් විය හැකි. එතුවක් කාලයක් පුරාවට මේ ගෙදර බැල මෙහෙවරකම් කළොත් නුඹට මේ වගේම කෑමක් දෙනවා කියලා. එක් කෑම වේලක් වෙනුවෙන් අවුරුදු 3ක් හෝ 7ක් එක නිවැරදි කිරීමට යටත් තමා කියන්නේ. තුනක් හෝ හතක්, අපි තුනක් කියලා අවම ප්‍රමාණය ගමුකු, තුනක් පුරාවට නුඹ බැල මෙහෙවරකම් කළොත් මේ නිවසේ නුඹට මේ වගේ කෑමක් දෙනවා කියලා. මේ මිනිස්සු එක කෑම වේලක් වෙනින් අවුරුදු 3ක් වෙහෙසෙනවා ගෙදර බැල මෙහෙවරකම් කරනවා. අවුරුදු 3ක් වෙහෙසිලා 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 තුන්වෙනි අවුරුද්ද ගෙවිලා අවසන් දවසේදී සිටුතුමාට කියනවා. සිටුතුමා කියනවා, හරි මම පොරොන්දු ඉටු කරනවා. ඒ විදිහටම කෑම වේල හදලා, ඒ විදිහටම සර්වාභරණෙන් සරසලේ මනුස්සයට කණ්ඩ සූදානම් කළා. හැම පුටුවක ඉඳලා කණ්ඩ සූදානම් වෙනකොටම දන්දමාන කියන ඒ පර්වතයේ සිට උතුම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් අහසින් වැඩම කරලා තියෙනවා ඒ මනුස්සයා ළඟට. මොනවා කරන්න ඇද්ද? අවුරුදු 3ක් පුරාවට හම්බ කරලා කන බත් වේල නේ. මිත්‍යා දෘෂ්ටිකයේට හිතෙන්න පුළුවන් දීනේ මේ මිනිස්සු අවුරුදු 3ක් වෙහෙසිලා හම්බ කරගත්ත දේ ගන්නත් මේ හාමුදුරුව ආවනේ කියලා නේ. මේ මිනිස්සු හිතලා තියෙන්නේ බලන්න පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයක් බණ දහම් ඇහෙන්නේ නැති කාලයක් ඒ කාලේ. ඒ නමුත් ඒ මිනිස්සුන්ට හොඳ සම්මා දිට්ඨියක් තිබිලා තියෙනවා. මං අවුරුදු 3ක් වෙහෙසිලා මේ කෑම වේල හදලා දැන් තව මොහොතකින් මං කාලේ ඉවරලා තව මොහොතක් යනකොට මේ
කෑම්මටික බලුවමනයක් වගේ වෙනවා කටින් පහලලි ගැට පස කතාවිවලයින. හොඳ පිනක් කරගන්නවා කියලා පසේ බුදුරජාණන් වහන්සේට පූජ කරනවා. භාගයක් පූජ කරනකොට උන්වහන්සේ අතවහනවා. නෑ නෑ ස්වාමීනී, මට මේ ආත්මෙන් නෙවෙයි සසරට උදව් කරන්න කියලා උන්වහන්සේට පූජ කරලා තින මුළු ආහාරවේලම අවුරුදු තුනක් පුරාවට රැස් කරගත්ත ආහාරවේල හිතන්ට නේ ඔක්කොම එන්නේ කුසලයේ බලය සුකසාමනේරයන් වහන්සේ හැටියට ඉබ දෙනකොට සීරු දේවල් ලැබුණා කියලා කියන සුකසාමනේරයන් වහන්සේ නේ. ඒ වගේ මහා කුසලයන් ආනිසංසයන් තියෙනවා පින් බලවල. දැන් මේ පොය දවස තියෙනවා පොය දෙනවා බක්පුම් පොහොය දවස. බක්පුම් පොහොය දවස තමයි බුදුහාමුදුරුව ලංකාවට දෙවෙනි වතාවට වඩින්නේ නාගදීපේට. නාගදීපේ කියලා කියන්නේ අද ඔය අපි කතා කරන දූපත නෙවෙයි. නාගදීපේ කියන්නේ මුළු යාපන අර්ධද්වීපයේම නාගදීපය තමයි. ඔක සඳහන් වෙලා තියෙනවා වල්ලිපුරම් රන් සන්නසක් තියෙන සන්නසේ අනුරාධපුරයේ රජකම් කරපු රජ කෙනෙක්ගේ යටතේ හිටපු අමැතිවරයෙක්ගේ යටතේ පාලනය වුණා කියලා නාගදීපය. අදෝ යාපාපටුන කිව්වට ඒක තමයි නාගදීපය. නාගදීපයට භාගතුන් වහන්සේ වඩින්ට සූදානම් වෙනකොට භාගතුන් වහන්සේගේ පන්සල කිට්ටුව පන්සල ළඟම කිරිපලු රුකක සමිද්දි සුමන කියලා දෙවි කෙනෙක් ඉන්නවා. ඔහුටත් කතා කරන ඔහුෙන්ඩ අදමැදි කරන ඔබ වහන්සේ දකින්න ඇතුව මට ඉන්ට අමාරුයි, සංඝයා වහන්සේ දකින්න ඇතුව මම ලංකාවට යන්න අකමැතියි කියලා. එලාවේ බුදුහාමුදුරුවෝ ඔහුට මතක් කරලා දීලා තියෙනවා නුඹ මේ පින මේ දැන් දෙවි කෙනෙක් කියලා ඉපදීමේ පින කරගත්තේ ලංකාවේ ඉඳද්දි. මොකද්ද පින? නාගදීපේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියා. නුඹ කිරිපලු ගහකින් කොළ කඩ කඩ උන්වහන්සේලාගේ පාත්‍ර සුද්ධ කරගන්නට සෝදගන්නට පිවිතුරු කරගන්නට පවිත්‍ර කරගන්නට කොළ කඩලා පූජ කරා. ඒ පිනෙන් රුක්ෂ දේවතාවෙක් කියලා මෙතන මේ උපන්න නිසා ලංකාවට යන්න එන්න කියලා. එයනෝ බුදුරජාණන් වහන්සේත් එක්ක ලංකාවට ඒ රුක්ෂයත් එක්කම එතුමන් වහන්සේ ආවා කියනවා. ලංකාවේ තාමත් සමිද්දි සුමන නමින් ඉන්නවා නාගදීපේ. එතන මේ පින්වල තියෙන විපාකනේ. දැන් කොළ කඩලා දුන්න නිසා තමයි රුක්ෂ දේවතා කෙනෙක් කියලා. ඊට වඩා දෙයක් දුන්නා නම් ඊට වඩා ආනිසංස ලැබෙනවා. වගේ විවිධ ආනිසංසයන් තියෙන්නේ. කියන්නේ දන් දීම මසුරුමව මසුරු භව තියෙන කෙනෙක්ගේ මසුරු භව ඉක්මවා යාම වෙනුවෙන් දන් දීම උපකාරකයි. කවුරු හරි දන් දෙන්නේ නැත්නම් දන් දෙන කෙනෙක් දන් දෙන්නේ නැති කෙනෙක්ව තමන්ගේ දානයකට හරි අරගෙන ඉන්න ඕනේ. එතකොට දන් දෙන්නේ මනුස්සයා කැමති වෙනවා. දෙන්නේ නැති කෙනෙක් සුළු දෙයක් හරි දුන්නොත් ආයෙත් දෙන්න එළඹෙනවාමයි. මොකද හිතේ හැටි තමයි දුන්නම ආයෙත් දෙන්න හිතෙනවා. තුන මෙතෙන්දිත් කියනවා මච්චේරකම් බික්කවේ දදතෝ මලං, දන් දෙන කෙනාට මසුරු භව තියෙනවා නම් ඒක මලක් කියලා. ඊළඟට ආයතින් භාගතුන් වහන්සේ මලා බික්කවේ පාපකා අකුසල ධම්මා අස්මින් ලෝකේ පරංහිච, මේ ලෝකෙටත් පරලෝකෙටත් දෙකටම නේ, මේ ලෝකෙටත් පරලෝකෙටත් දෙකටම ලොකුම මල තමයි අකුසල ධර්ම කියලා. පව් සිද්ධ කරගන්නවා, නරක වැඩ කරනවා නම් සිත කය වචනය ද්වාර තුන වෙහෙසවල අනවශ්‍ය දේවල් කරනවා නම් නේ, එයා මෙලවත් මල ඇති කරගත්තා පරලොවටත් මල ඇති කරගත්තා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන. ඊළඟට අවසන් කරුණ හැටියට තතෝ බික්කවේ මලා මලතරං අවිජ්ජා පරමං මලං, මලතරං කියලා ගන්න කියන්නේ ශෛලමය කියලා. ගලින්ම නෙලනද ශෛලමය රජිතමය නේ එම කියලා කියන්නේ අය වගේ. මෙතෙන්ද කියන්නේ මලතරං මේ ලෝකයේ තියෙන බරපතලම මල බරපතලම අපවිත්‍ර ජාතිය තමයි අවිජ්ජාව. අවිජ්ජාව අවිද්‍යාව අවිද්‍යාව ඇතිවෙන්න ප්‍රධාන හේතු තියෙනවා. බුදුදහමේ උගන්වනවා දුක්ඛ සත්‍යනේ, දුක්ඛ සත්‍යය. ඊළඟට අනාත්මය පිළිබඳව බුදුදහමේ උගන්වනවානේ දුක්ඛ සත්‍යය, අනාත්ම සත්‍යය, දුක ඇතිවීමට හේතු, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනුවත් බව නේ. ඊළඟට ආයතින් ගත්තොතින් අපි කියනවා තිලක්ෂණය පිළිබඳව නේ, තිලක්ෂණය පිළිබඳව තියෙනා වූ අනවබෝධය. කියන්නේ අනාත්ම කියන ලක්ෂණයට ගත්තොත්
තමන් විසින් දෙයක් උපයමින් තමන් විසින් දේවල් සිද්ධ කරමින් තමන් මේ ජීවිතයේ ජීවත්වන තමා මමායනය කියන කෙනෙම අස්මිමාමය කියලා තමා කියන තත්ත්වය මනසි තියෙනවන ැ දුක හිතෙන දේවල් දුකට හේතුවෙන දේවල් නෑ මේක සැපක් කියලා යම් කෙනෙකු මනසෙහි හදා ගන්නවන එක තමයි අවිද්‍යාව. දුකට හේතුවෙන දේවල් දුක ඇතිවෙන දේවල් වලින් නෑ සැපක් ඇතිවෙන කෙන සාරංච සාර්ථෝ ඥත්වා වෙනුවට අසාරදේ අසාරදේ හැටියට දැනගන්න නැතුව අසාරදේ සාරවද්දේ හැටියට දැනගත්තන ඒක අවිද්‍යාව. එකටි කාම ගැඹුරු කොටසක් අවිද්‍යාව කියන්නේ මේ සසරටම මුල් හේතුව අවිද්‍යා පච්චයා සංකාර සංකාර පච්චයා විඥාන අවිද්‍යාව අපිව මෝහයෙන් මුලා කරලා තියෙන ක්ලේශ ධර්මය අවිද්‍යාව ප්‍රධාන. අවිද්‍යාව නැතිවෙන්න කරන්න තියෙන එකම දේ තමයි බණහන්න ඕන. මං යෝජනා කරන ඔබට ප්‍රඥානාලිකාව හරහා බණහන්න සීර දෙනාට ධර්මය හැවුවොත් ජීවිතේ පිරිහෙන්නේ ඕනම කෙනෙක් ඒක බෞද්ධ වේවා බෞද්ධ වේවා කාටත් දහම අහන්න ඕනි. ඇහුවොත් ජීවිතේ නොපිරිහි පවත්වන්න පුළුවන්. නැත්තම් ජීවිතේ ඕනම නිමේෂයකදී පිරිහෙන්න පුළුවන්. ඉතාම ස්වල්ප මොහොතයි යන්නේ ජීවිතේ මහා පාපයක් වෙන්න. ඒ පාප නිසාම තමන් පාපීකාරී පුද්ගලයෙක් වෙලා මනස දුසීල වෙලා නරක තැනකට වැටෙන්න පුළුවන්. අපි දන්නා මල්ලිකාවගේ කතාවනේ. මල්ලිකාව අතිශයින් පින් කරපු කෙනෙක් බහුක්තර පින්කම් කරපු කෙනෙක් අසදෘෂ මහා දාන පූජාව සිද්ධ කරපු කෙනෙක් නමුදු ඈ විසින් කරපු බොරුවක් හේතු කරගෙන දින හතක් අපාය දුක් විඳා මාර්ගඵලයක් ලබල හිටියේ නැති නිසා. එතකොට තේරෙනවනේ මාර්ගඵලයක් ලබල හිටියේ නැත්තම් අපි කවුරුත් අනාරක්ෂිතයි ආරක්ෂිත නැහැ. අඩුම ගානේ සද්ධානුසාරී සහ ධම්මානුසාරී භාවයවත් හදාගන්න ඕනේ. බුදුහාමුදුරුව පිළිබඳව ධර්මයේ පිළිබඳව විශ්වාසය හදාගත්තොත් එතනින් එහාට පියවර තියාගැනීම ඉතරම් අපහසු වෙන්නේ නැහැ. බණ දහම් අහන කෙනාගේ ජීවිතේ දේසියෙන් පිරිහවන්න අමාරුයි. එයා අකුසලයට යන්නේ නැහැ. කොච්චර ලාභ ලැබුණත් පවුකරන්න එළඹෙන්නේ නැහැ. එසේනම් අපි අද දවසේ මේ කාරණා අටක් ඉගෙන ගත්තා. මම මේක සමරියක් හැටියට නැවතත් ඔබට කියන්නම්. අපි ඉස්සෙල්ලාම කිව්වේ අසජ්ජාය මලා බික්කවේ මන්තා. යමක් ඉගෙන ගන්න කෙනාට නැවත නැවත ඒක භාවිතා බහුලීකතා කරේ නැත්නම් අමතක වෙලා යනවා. ධර්ම කාරණා වෙන්න පුළුවන්, අනිත් සබ්ජෙක්ට් වෙන්න පුළුවන්. අනුට්ටාන මලා බික්කවේ ගරා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ ගිහි ජීවිතේ සාර්ථක කරගන්න නම් උත්සාහය තියෙන්න. කැපකිරීම, වගකීම තිබිය යුතුයි කියලා. මලම් බික්කවේ වන්නස කෝ සජ්ජං. ඒ කියන්නේ තරුණ භව, පැහැපත් භව පවත්වගෙන යන්න යම් කෙනෙකු කැමති නම් එයාට තරුණකම නැති වෙනවා කියලා කියනවා. මැලිකම ඇඟේ තියෙනවා නම් කම්මැලි නම් තමන්ගේ රූපශ්‍රීයවත් පවත්වන්න බෑ කියලා කියනවා. පමාදෝ බික්කවේ රක්කතෝ මලං. යම් කෙනෙකු පමාදී නම් ආරක්ෂා කරන කෙනෙක්ට තමා පමාදී අකුසල් කර කර ඉන්නවා නම් රැකගන්න හම්බෙන්නේ නැහැ තමන්ව. තමන්ව පරිස්සම් කරගන්න බෑ. මලං බික්කවේ ඉත්‍යා දුච්චරිතං. ස්ත්‍රියකට අපි කියව හැමෝට මේක පොදුයි කියලා. මොදි ස්ත්‍රිය විශේෂ කොට ලක්වලා තියෙනවා. ස්ත්‍රී දුෂ්චරිතය මලක් අකුසලයක්. මච්චරේකම් බික්කවේ දදතෝ මලං. දන් දෙන කෙනාට මසුරු භව මලක් කියලා. ඊළඟට මලා බික්කවේ පාපකා අකුසලා ධම්මා අස්මින් ලෝකේ පරංහිච. මේ ලෝකයක් පරලෝකයක් දෙකම විනාශ කරලා දානවා අකුසල ධර්ම විසින් පාපයන් සිද්ධ කරනවා නම්. අවසාන වශයෙන් කිව්වා තතෝ බික්කවේ මලා මලතරං අවිජ්ජා පරමම් මලං. අවිජ්ජාව තමයි මලා අතරින් පරම මල. නරකමදී අවිජ්ජාව කියලා. සේනං අවිද්‍යාව දුරු වෙන්නට ධර්මීයමයි අවබෝධ කරගත යුත්තේ, ධර්මීයමයි ඇසිය යුත්තේ. දහම් මහනකොට අප තුල ඒ අවිද්‍යාව මගහැරෙනවා. සේනං පැයක් තිස්සේ ශ්‍රද්ධාවෙන් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වෙන මල සූත්‍රයට අනුගතව බණපදයක් ඇහුවා. හදාගත්තේ කුසල හිතිවිලි පරම්පරා රාසියක්. මේ පැයක් පුරාවට කුසල සිතිවිලි පරම්පරා රාසියක් රැස් කරගත්තා. රැස් කරගත්ත සීලු කුසලයන් අප සීලු දෙනාටම සීලු සැනසිල්ල පිණිසම හේතු වාසනාවන්ත වෙත්වා. සාදු සාදු සාදු. අනාගතයේ මතු බුදු වෙන
මෛත්‍රිය මහා බෝසතුන්ටත් අනෙකු සියලු මහා බෝසත්වරුන්ටත් පච්චේක බෝධිසත්ව අරහන්ත බෝසතාණන් වහන්සේලාටත් සක්දිව රජතුමානන්ටත් තෙතිස් මහා දෙවිරජවරුන්ටත් සතරවරන් සෙම්පති දෙවිවරුන්ටත් උපුල්වන් දෙවියන්ටත් ජනවසඹ දෙවිරජතුමානන්ටත් සුමන සමන් දෙවියන්ටත් මාතෘ දිවිරාජයානන්ටත් බුදු සසුනට ලෙංගත් ඕනෑම දීව්‍රක්මනාගරාජවරයෙක්ටත් අකනිටා බඹලොව දක්වාම සීලුම දීව්‍රක්මනාගරාජවරුන්ට කෝටි ලක්ෂයක් සක්වල බුද්ධාඥා ශ්‍රේෂ්ඨෙහි සම්මාදිට්ඨිකව සිටින සීලූම යහපත් බ්‍රහ්මරාජවරුන්ටත් නාගරාජවරුන්ටත් දිව්‍යරාජවරුන්ට අදුර්ශමානව සිටින බුදුසසුනට ලිංගත ඕනෑම කෙනෙකු විසින්ද පිංගන්න සැපවත් වෙන්න සූපත් වෙන්න කැමති කැමති සම්පතින් වැඩිලා උදාර වූ නිවනින් නිවිනිවි සැනසේවා සාධු 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 ආකාසත් ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ත්වං සදා. පින්වත් ඔබ හැම දෙනා නමිනුත් ධර්මදේශනාව ශ්‍රවණය කරපු ප්‍රඥානාලිකාවාරහා සදහැති පින් උතුම් නමින් මිය ගිපු සීලුම ඥාතිවරුණටත් මේ උදාහර පින් වෙත්වා සත්‍යනා තීනගම පියතුම ඇතුළු කොට පරලෝක ප්‍රාප්ත සීලු ඥාති හිතවතුන් ගුරු බන්දු වර්ගයා මිත්‍රයන් අකුරක් හරි කියලා දුන්නු හිතවතුන් ජීවිතය ගැන කියලා දුන්නු උරුතීමේ වශයෙන් හරි උදව් කරපු සියලු දෙනාට පින් වෙත්වා සැපවත් වෙත්වා සූපත් වෙත්වා කැමැති සම්පතින් වැඩෙත්වා උදාර වූ නිවනින් නිවෙන්නට අප ඥාතිවරුනට සසර ඥාතිවරුනට මේ උදාර පින් අනුමෝදන් වෙත්වා සාධු 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 ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අද දවසේ මේ උතුම් පින්කම් සිද්ධ වෙන්නේ අප්‍රේල් මාසේ 24 වන දින 84 වන ජන්මදිනයේ යෙදෙන නන්දාලීනගම මෞතුමේට නිරෝගී සුව සම්පත් නිදුක් භාවයේ වෙනුවෙන් ආශිර්වාදයේ සිද්ධ කරන්නට ඒ වගේම 21 වන දින උපන්දිනයේ දුණු සුනීතා මෞතුමියට ආශිර්වාද කරමින් රැකවරණේ පිණිස ඒ වගේම ලිනොක් සනුදය නෙවන් එෂානා සිතුම්දි යන දූදරු මුණුපුරු මිනි පිරියන්ගේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම විභාග කටයුතු වෙනුවෙන් ආශිර්වාදයේ පිණිස සෙහාන් චෙනායා අනුකි දරුවන්ට මුණුපුරු මිනි පිරියන්ට ආශිර්වාද පිණිස ඉනෝකා සුලාරි අනුෂා ශිරාන් අසාද් සපූජිත යන දීනිවරු බෑනවරු ඇතුළු පින්වතුන්ට සෙත් ආශිර්වාදයේ පිණිස ප්‍රඥානාලිකා වරහා බණහන සීරු දෙනාටත් ආශිර්වාද පිණිස ඔබ හැම දෙනාගිම යහපත් අරමුණු හොඳින් මිටුවෙත්වා මෞදෙමව්පියන්ට නිරෝගී භව සූපත් භව චිරජීවනයේ සැරසෙත්වා මානසික ශක්තියෙන් වැඩෙත්වා කායික සූපත් භව වැඩෙත්වා නොයෙකුත් කරදර දුරුවෙත්වා නොයෙකුත් ග්‍රහදෝෂ දුරුවෙත්වා සසර අකුසල ධර්ම මගහැරෙත්වා කල්‍යාණ මිත්‍රයෝම නිතරම හමු වෙත්වා ගුණදහම් පිරෙත්වා ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙන් හොඳින් පුරා ගන්නට වීරිය වැඩෙත්වා යෝනිසෝ මනසිකාරයේ වැඩෙත්වා කල්‍යාණ මිත්‍රයෝම නිතරම හමු වෙත්වා ජීවිතයේ යහපත්තු ගෙවෙත්වා මෙලව ජය වේවා සංසාර ගමන සූපත් වේවා දළදා ස්වාමින් වහන්සේ ජයශ්‍රී මහා බෝහාමුදුරු රුවන්වැලි මහා සෑහාමුදුරුවන්ගේ අනුග්‍රහ ශක්තිය ඔබ කාගේ කාගේ ජීවිතවල ලැබෙත්වා අප අපගේ යහ අරමුණු ඉතා හොඳින් ඉටු වෙන්නට මේ උතුම් පින බලවත් වූ පිනක් වෙත්වා මෙලව ජය වේවා සසර සුවපත් වේවා මරණාසන්න මොහොතේවත් ජීවිතය අනාතන වෙත්වා ඉතා හොඳ ආත්ම භාවයන් වල ඉපදෙත්වා සතර ආපායක නොවැටෙත්වා මනුෂ්‍යාත්මෙන් යටතැනක නොඉපදෙත්වා සුගති ආත්ම ළඟා කරගෙන කල්‍යාණ මිත්‍ර ඇසුර ළඟා කරගෙන දහම් හොඳින් ශ්‍රවණය කරගෙන ප්‍රතිපත්ති පුරාගෙන බෝසත්
සද්ගුණ වඩාගෙන බෝධිපාක්ෂික ධර්මතා පුහුණු වීගෙන ඉතා ඉක්මම් භවයක සුඛ සහගත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයෙන් ඉක්මම් භවයක ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් නිවිනිවි සැනසෙන්නට මේ සීල පුණ්‍ය ශක්තියින් ආශිර්වාදයක්ම වෙත්වා. මේ බණ ධර්මානුශාසනාවට දායකත්වයේ ගත් පින්වත් සීරු දෙනාම අපගේ විහාරස්ථානයේ නිතර දම් පැම් පූජා කරන, නිතර ගුණධර්ම දියුණු කරන ස්වාමින් වහන්සේලට අප උපස්ථාන කරන පිරිස්, ඉතින් ඒ උතුම් කුසල ශක්තියත් ඔබට බලයක්ම වෙත්වා. සෑම දෙනාට සියලු සැනසිල්ල පිණිසම මේ සියලු පින් බලයෝ හේතු වාසනාවන්ත වේවා. සාදු සාදු සාදු. ඉමින්හා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. අභිවාදන සිරිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත් මිනාතේ සමිච්චතු. සුවපත් වේවා. රාගක්ඛයෝ නිප